समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दम्मं मुनिराजस् श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स दानं सीलं च भावना पंतिपत्तानुमोदना वेय्यावञ्चापचायञ्च देशनासुति दिन्ति ज्योति कारुणिक वासनावंत पिंडतुने अद निष्ठ धर्माशोक बौद्ध विहारस्थानी तुल मे दिलास्विस वर्षे तुल सिद्ध करण वसान समय उत्तम धर्मदेशना मालावे दहतुम मेनी धर्मदेशना में पिंकम तमाय दें सिद्ध कराने ढापी बलापुरुत्वेन अभी मूलिक वसे अरमुन प्रार्थना वन सिहिपत कल निसाविनुत में अवस्थाव तुल अभी धर्मदेशना आरंभ कराने पेरातुव अधिष्ठान करमु में सिद्ध करगन्न सियलोम पिंकम तुलिंग जनितवन उदार कुशल शक्ति करण कोटगेन मौलिक वशेन अपि अरमुणु प्रार्थना कल परिधि सियलु अरमुणु प्रार्थनावन साक्षात करगन्नट में सियलु पिंकं हेतु वेवा वासना वेवा अधिष्ठानयक्म वेवा आशीर्वादयक्म वेवा किल साधु किल मौलिक वशेन अपि प्रार्थनावन सिद्ध करमिं धर्मानुशासनाव आरंभ करमु तीन दट ना गोड़क पिंकमकान सजीवी बनी अदे दिन दायकत्व धरण इन निशा दुव कट्टी प्रश्न हंडी अनुशासन अतर तुरा विशेष मे धर्मानुशासन मालावे मौलिक वसेम सिद्धकर पिंकांगल इंदर सिद्धकर गावे एक तरह पिलीवल संविधाने कर विशेष में सिद्धकर धर्मदेशना मालावि मौलिक वसे मातृकावहटीर गाताव से पत्कर गन्नटे दुने मे शासने तुल अभिट सिद्ध करगत युतु बवट बुधुहामदुरु अनुशासना कल शासने संधान वन प्रधान पिंकां कीपया कांतर्गत वेन गाता धर्मे दानं सीलंच भावना पत्तिपत्तानुमोदना वेया वच्चा बचायांच देशना सुति दिट्टी जो में गाता धर्मे तुल सदहं विनो पिंकं दहाया नेद मुना दपी पिंकं दहाई टिके अन्ने दस पुण्य क्रिया विशेषे मापिट दहां पास लेदी अटवासर पोते दी अपिट में पाड़म मुना गहेनो මේ දස පුණ්‍යක්‍රියාවන් අතර අපි පහුගිය දවසක දානේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම පසුගිය සතියේ අවසාන දිනේ සීලය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ආරම්භයක් ගත්තා. අද තියෙන ඉතිරි කොටස මේ සීලය පිළිබඳව සිහිපත් කරන. මතකයිනේ සීලය කියන්නේ මොකද්ද කියලා නේද? මතකයි නේද? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ सीले की ने का पुच्छले एक लंग तीर नटोना वाटी नाम आबर ने आके ये वाके मतलब माई
කෙනෙකුට තියෙන වටිනාම ඖෂධයක් තමයි සීලය කියලා කියන්නේ. කුමන ආගමක වුණත් කුමන දර්ශනයක වුණත් කුමන ජාතියක වුණත් කුමන රටක වුණත් ඒ හැම පුජ්‍යලයක ළඟම තිබිය යුතුම දෙයක් තමයි සීලය. අපි මේ සීලය කියන එක අපේ ධර්මයට අනුකූලව අපි සීලය කියලා හඳුන්වනවා. තව වෙනත් ධර්ම තියෙන ඒ සාස්ත්‍රු වලට සාස්ත්‍රුන් වහන්සේලාගේ ධර්මයන්ට අනුකූලව ඒයි විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ කුමන නාමයෙන් හැඳින්නුවත් ඒ හැම ආගමක් තුලකම මේ විදියට යම්කිසි සීලයක් වෙන් කරලා ඒ සීලය තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන පුජ්‍යලයාගේ එක්තරා හික්මීමක්. නැත්තම් හැදියාව. උදාහරණයක් විදියට අපි මේ රටක ජීවත් වෙනකොට මේ රටක් තුල තියෙනවා යම්කිසි නීති පද්ධතියක් නේ. ඒ නීති පද්ධතිය සකස් කරලා තියෙන මේ පුජ්‍යලයන්ම යම් මට්ටමකට සකස් කරගන්නනේ, හික්මවා ගන්නනේ. එතකොට මේ සීලය තුලින් කරන්නේ විශේෂයෙන්ම කය වචනය දෙකේ තියෙන සංවර භාවය, පිරිසිදු භාවය පවත්වා ගැනීම හෙවත් හික්මීම තමයි මේ සීලය තුලින් සිද්ධ කරන්නේ. බලන්න බුදුහාමුදුරු මොනතරම් කාරුණිකයිද කියන එක. දැන් අද ගොඩාක් රටවල් වල මානව හිමිකම් ගැන කතා කරනවන්නේ. හැබැයි මානව හිමිකම් ගැන කතා කරන ගොඩාක් රටවල ඒ වෙනුවෙන් සකස් කරලා තියෙන නීති රීති හදලා තියෙන මිනිස්සු වෙනුවෙන් විතරයි නේ. ඒකට සකස් කරපු නීති රීති අපි දන්නේ නැති තරම් සංඛ්‍යාවක් තියෙනවානේ. හැබැයි බුදුහාමුදුරු මොනවහන් සත්ව සංහතිය වෙනුවෙන්ම දැන් මේ නීති රීති පහයි ප්‍රධාන වශයෙන්. අපි ඒකට කියන්නේ පංච සීලය කියලා. ඔය සීල්පද පහ තුල මානව හිමිකම්, මිනිස්යාගේ හිමිකම් විතරක් නෙවෙයි. සියලු මුළුමහත් පණ තියෙන සියලුම සත්වයාගේ හිමිකම් ආරක්ෂා වෙන විදිහට තමයි බුදුහාමුදුරු මේ පංච සීලය අපිට දේශනා කළේ. ඒ දේශනා කළ පංච සීලය තමයි අපි පෞගිය දවසක ඒ සිද්ධ කරපු ධර්මානුශාසනාව තුළ පළවෙනිම ශික්ෂාපදයේ වෙන ප්‍රාණඝාතය පිළිබඳව සාකච්ඡා කළේ. ඒක තව සුළු කොටසක් අපිට සිහිපත් කරලා අවසන් කරන්නට තියෙනවා. ප්‍රාණඝාතය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවනේ? සාමාන්‍යයෙන් ජීවයක් තියෙන දෙයක නැත්තම් පණ තියෙන කෙනෙකුගේ ඒ ප්‍රාණයක් විනාශ කිරීම තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන කරුණු පහක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් යම්කිසි සතෙක් අපි මරලා ඒ තුළ ප්‍රාණඝාතය සිද්ධ කරනවා නම් මරන්න සතෙක් ඉන්න ඕන පළවෙනි එක. ඔව් දෙවෙනි එක තමයි ඒ සතාව ජීවයක් තියෙන්නට ඕන පළවෙනි එක. ඊළඟට ජීවයක් තියෙන බව දැනගෙන තියෙන්නට ඕන, අපි දැනගන්න ඕන. ඒ වගේම ඊළඟට මරණ චේතනාවක් තිබිය යුතුයි. ඊළඟට උපක්‍රමයක් පාවිච්චි කළ යුතුයි. ඔය කාරණා හතරම එකතු වෙලා අවසානයේ ප්‍රාණඝාතයේ සිද්ධ විය යුතුයි. ඔය කියන කාරණාවන් පහ එකතු වෙච්ච තැන මේ කියන ප්‍රාණඝාත අකුසල කර්මයේ සිද්ධ වෙනවා. එතකොට ප්‍රාණඝාත අකුසල කර්මයකින් සිද්ධ වෙන විපාකය එතකොට අපිට සකස් වෙනවා මේ කාරණාව සිද්ධ සම්පූර්ණ වෙච්ච තැන. හැබැයි මේකේ එක්තරා තැනකදී පොඩි වෙනසක් වෙනවා. සාමාන්‍ය ජීවයක් තියෙන ඕනෑම කෙනෙක් මරණයටපත් වුණොත් මරණයටපත් කළොත් ඒ ප්‍රාණය නිරුද්ධ කළොත් එහෙම ප්‍රාණඝාත අකුසලයක් වෙනවනේ. හැබැයි පුජ්‍යලයෝ දෙන්නෙක් ඉන්නවා, මේ පුජ්‍යලයෝ දෙන්න මේකට ලක් වුණොත් ප්‍රාණඝාත අකුසල කර්මයට එහා ගිය අකුසලයක් සිද්ධ වෙනවා. ඒ තමයි අම්මයි තාත්තයි අපි කියන්නේ අම්මා තාත්තා මව්පියා මැරීම කියලා කියන්නේ ආනන්තරීය පාප කර්මය. එතකොට මේකේ ප්‍රාණඝාත අකුසල කර්මයට එහා ගිය බලවත් අකුසල කර්මයක් ඒ දෙදෙනා මැරුවොත් සිද්ධ වෙනවා. ඉන් මෙහා පැත්තේදී හැම කෙනෙක්ටම පොදුවේ ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ කාරණා පහ සම්පූර්ණ වීම තුලින්ම පමණක් අපිට කියන්න බෑ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියලා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනා සහ ධර්ම කාරණාවන් වලට අනුකූලව ගත්තාම සමහර අවස්ථා තියෙනවා මේ කියන කාරණා පහ සම්පූර්ණ නොවි යම්කිසි කෙනෙකුට හානියක්, හිංසාවක්, පීඩාවක් සිද්ධ වුණොත් ඒ තුල
ප්‍රාණඝාත අකුසල කර්මයකට සාපේක්ෂවම බරපතල අකුසලයක් සිද්ධ වෙනවා කියන ඒවා බුදුහාමුදුරු විශේෂයෙන්ම ධම්මපදයේ ගාථාවකින් දේශනා කරනවා සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ තෙච්ඡසෝ ලබති සුඛං යනාදී වශයෙන් අර පුංචි කාලේ අහලා තියෙනවනේ ගැරණියෙකුට කරදර කරපු ළමයි පිරිසගේ කතාවනේ අහලා තියෙනවනේ බුදුහාමුදුරු දවසක් වැඩ ඉන්නකොට දේවරම් වෙහෙරේ ළමයි පිරිසක් ලී කෑලි ටිකක් ගල් මොල් ටිකක් අරගෙන ගිහිල්ලා ගැරණියෙකුට වට කරගෙන පහර දෙන සූදානම් වෙනවනේ ඒ අවස්ථාවේදී බුදුහාමුදුරු මේ ළමයි පිරිස දැකලා ළමයි පිරිසව ගෙන්නලා එයාගෙන් අහනවා මොකද්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා ඒ වෙලාවේදී මේ ළමයි කියන්නේ මේ සතාට හානියක් කරලා මේ සතා මෙතනින් ඉවත් නොකළොත් මේ සතාගෙන් අපට හානියක් වෙනවා සාධාරණ හේතු හේතුව සාධාරණයි කියලා අකුසලයේ වැලක් වෙනවද හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අකුසලයේ සිද්ධ වෙන එක වළක්වන්න අපිට බෑ බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි කාට හරි අපි කවුරු හරි කෙනෙක් සැපය කැමති සතුට කැමති සැනසීම කැමති කෙනෙක් තවත් ඒ වගේම සතුට සැනසීම කැමති කෙනෙක්ව හිංසාවකට හෝ පීඩාවකට හෝ දඬුවමකට හෝ ලක් කරනවා නම් ඒ අහි අකුසලයේ හැටියට විපාකයේ හැටියට ඒ සිද්ධ කරන මිනිසුන් මේ ලෝකේ විතරක් නෙවෙයි ඊළඟ ආත්මෙත් සතුටක් සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු ධම්මපදයේ දඬ වගේ මේ ගාථා ධර්මයේ තුල දේශනා කරනවා එතකොට අපිට මේ තුලින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවුනත් ඊට සාපේක්ෂව යම්කිසි සෝය කැමති කෙනෙකුට සැපය කැමති කෙනෙකුට නිදහස කැමති කෙනෙකුට අපි යම් ආකාරයක හිංසාවක් පීඩාවක් කරනවා නම් ඒ තුලින් ලැබෙන අකුසලයක් ප්‍රාණඝාතයකින් ලැබෙන අකුසලය හා සමානව බරපතල අකුසලයක් අපිට ලැබෙනවා ඒකට ලස්සනම උදාහරණයක් තියෙනවනේ අර මුගලන් මහරහතන් වහන්සේගේ කතාවනේ අහලා තියෙනවනේ දැන් මේ දෙපැත්තේ තියෙනවා බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ සරියුත් මුගලන් දෙනම වහන්සේගේ පිළිම දෙක. මේ පිළිම දෙකේ මුගලන් මහරහතන් වහන්සේගේ පිළිම බැලුවාම යම්කිසි වෙනසක් තියෙනව නේද? මොකද්ද වෙනස? පාට වෙනසක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි කතාවට නම් කියන්නේ අර ටිකක් දරුණු විදිහට ගැහුවොත් එහෙම කියන්නේ නිල් වෙන්න ගැහුවා කියලා නේද? ඒකම නෙමෙයි අර්ථයකට වෙන අර්ථයක් තියෙනවා. නමුත් මේ විදිහට උන්වහන්සේගේ ප්‍රසිද්ධම කතාවක් තමයි එක අවස්ථාවක සොරු කණ්ඩායමකට අහු වෙලා උන්වහන්සේට යම් ආකාරයක පහර කෑමකට ලක් වෙන සිද්ධ වෙනවා. මුගලන් හාමුදුරුව කියන්නේ ඉර්ධියෙන් වැඩම කරන්න බැරි කෙනෙක්ද? ඉර්ධියෙන් යන්න පුළුවන් මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි කරගත් මහරහතන් වහන්සේ කෙනෙක්. ඒතර උන්වහන්සේ මේ සොරු කණ්ඩායම ඇවිල්ලා ගහනකොට ඉර්ධියෙන් යන්න බැරි වුණාද? පුළුවන්කම තිබ්බනි යනවනම් යන්න. ඇයි යන්න බැරුනේ? සසරේ කරපු අකුසල කර්මය රහත් වෙලා හිටියත් විපාක දෙනවා නම් ඒ වළක්වන්න රහත් උනත් පුළුවන්කමක් නැහැ. එහෙනම් රහත් භාවයේ ලබලා තිබුණත් ඒ අකුසලයේ විපාක විඳින්න වෙනවාම. එහෙනම් මේ හද්ද පුරුතඥ ස්වභාවයෙන් අපි කරන දේවල් වලට අපට අකුසල කර්ම කොහොම එදෙන්නේ? වළක්වන්න පුළුවන් නේද? මම ඊය සතියේ කිව්වා ඒ නිසා මේ සතියේ දීර්ඝ වශයෙන් මේ කාරණාව ගැන කියන්නේ ප්‍රාණඝාත අකුසල කර්මයකට සම්පූර්ණ වේතු කාරණා පහ සම්පූර්ණ නොවුනත් දැන හෝ නොදැන අපි මේ ප්‍රාණඝාතයෙන් කොච්චරනම් අපේ ජීවිතය අපි කරලා තියෙනවද පුංචි කාලේනේ මම දන්නේ මේ රටවල නම් කොහොමද කියලා ලංකාවේදී අපි කොච්චර කරලා තියෙනවද පුංචි කාලේ අපි විනෝදෙට මාළු අල්ලන ඈ අර බත් කූරෝ කියලා පුංචි සතු జాතියක් වෙන ඔය සතු අල්ලලා වලිගේ ගැට ගහන මොකක් හරි නූලක් හරි මොකක් හරි ගැට ගහලා එක එක විචුරණ වැඩ කරනවා ඒ වගේ කොච්චරනම් අපි පුංචි කාලේ සතුන්ට වද හිංසා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට ජේතවනාරාමයේ ආසන්නයේම හිටියත් මේ චොන්දසෝකර කියන පුජ්‍යලයාට අවසාන කාල සීමාව තුළ දවස් 7ක් මේ විදිහට ඌරෝ මැරෙන විදිහටම ඒ මරණයට පත් වෙන වෙලාවේදී ඌරෝ කෑකෝ ගහන දඟලන හැසිරෙන ස්වභාවයෙන්ම මේ පුජ්‍යලයාත් හැසිරිලා හේල් තත්ත්වයට පත් වෙලා
एक भिक्षु नहान से ला तेरे खातिकावता गिहिला अंतिमेट बुधुहाम दुरु लंगरा तोय मात्रु काव गिहिला बुधुहाम दुरु देशना करनवा मैं पूछ जलया आरा ऊरो मरण यम किसी उपाक्रमिया केदु अध ये योद्धपु विधि है टम्मा मैं पूछ जलया दीना हाताक क्या नकांग एक दिगटर आरा विधि है टम्मा ऊरो कया गहन विधि टम्मा दांगला वेदनावट पात्तेला ඒ විදියටම හැසිරিলা දින හතකින් මරණයට පත් වෙන බව. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත් සෝචති සෝ සෝසචි සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තුනෝ යනාදී වශයෙන් ගාථා ධර්මයක් දේශනා කරමින් පෞගම් කරන පුජ්‍යලයා මේ ලෝක වශයෙන් උත් ලැබෙනවා පරලෝක වශයෙන් උත් ලැබෙනවා දෙලොව වශයෙන්ම ලැබෙනවා තමා කරපු අකුසල කර්මයට අනුකූලව එහෙනම් ප්‍රාණඝාත අකුසල කර්මයන් සිද්ධ කරනවා නම් ඒහා සම්බන්ධ යහපත් වූ සමාජයකට යහපත් වූ පුජ්‍යලයකට හිංසා පීඩා අපි සිද්ධ කරනවා නම් ඒ පුජ්‍යලයාට එහි විපාකය නැවත ඔහු කරා ඒ විදිහටම ලැබෙනවා මේක මේ අපි කරන්නේ ගනුදෙනුවක් නෙමෙයිද මේක ඇවිල්ලා සංසාර සසර ගනුදෙනුවක් මේ ආත්මයේ තුල අපි යම්කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරනකොට ඒ හිංසාවට පීඩාවට අදාළවම ප්‍රතිවිපාකයක් අපටත් යම්කිසි දවසක විඳින්න සිද්ධ වෙනවා ඒ විඳින්න සිද්ධ වෙනකොට තමයි අපිට ඒකේ තියෙන බරපතලකම විශේෂයෙන්ම දැනෙන්නේ මොකද හේතුව අර කවියකුත් තියෙනවානේ කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දු වැඩි වෙයි කිනිසේ කියලා ඒ වගේ අපි මේ සිද්ධ කරන සෑම අකුසල කර්මයකටම විපාක විඳවන්න සිද්ධ වෙනකොට අපි මේ දේවල් වලට තව කෙනෙක්ව සම්බන්ධ කරගන්න බෑනේ නේ තනියෙන් විඳින්න ඕන දැන් උදාහරණයක් විදිහට අර අපි ඉස්සලා කිව්වා වගේ යම්කිසි සතු පිරිසකට හැමෝගෙම යහපත ආරක්ෂාව කියලා ඉතලා අපි යම්කිසි දෙයක් යොදලා ඒ සතු ටික මරණයට පත් කළා ඒක විපාකයේ විඳිනකොට ඉන්න අනිත් හැමෝම අපිට එකතු වෙන්නේ නැහැ ඒ විපාකයේ විඳින්න ඕනේ විපාකයේ සිද්ධ කරපු අපිම තමයි තනියම. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ප්‍රාණඝාතයේ වෙන් වෙලා කටයුතු කරන්නට කියන කාරණා. ඒ වගේම තමයි මේ ප්‍රාණඝාතයේ වෙන් වෙලා කටයුතු කිරීමයි ඒකටම සාපේක්ෂව තව මාත්‍රකාවක් තියෙනවා මස් මාංශ අනුභවයයි පිළිබඳව. දැන් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මස් මාංශ අනුභව කරන එක පාපයක්ද නැද්ද? සරල විදිහට හිතුවොත් පාපයක් වෙනවා. එන සුදුසු මස් මාංශ අනුභව කරන එකද නොකර ඉන්න එකද? නොකර ඉන්න එක වඩා හොඳයි. නමුත් බුද්ධ දේශනාවේ කොතනකවත් මස් මාංශ අනුභවයේ පාපයක් කියලා සඳහන් කරලා නැහැ. හැබැයි වාරණ කීපයක් තියෙනවා. දැන් අපි බුද්ධ දේශනාවේ දේශනා කීපයක් සොයලා බැලුවාම අපිට එකතනක් හම් වෙනවා මස් පාංශ අනුභවයේ පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරපු ඒකතනක තියෙනවා ජීවක සූත්‍රය තුන. බුදුහාමුදුරෝ රජගහ නුවර වැඩ වාසය කරන කාල සීමාව තුළ බුදුහාමුදුරන්ට විශේෂ වෛද්‍යවරයෙක් හිටියානි ජීවක වෛද්‍යවරයා. මේ කියන ජීවක වෛද්‍යවරයා දවසක් ඉරිමහන තුළ සැරිසරලා එනකොට මෙයාට යම්කිසි චෝදනා ටිකක් එනවා බුදුහාමුදුරුවගෙන්. බුදුහාමුදුරෝ සත්ව හිංසනයට විරුද්ධව නැත්තම් ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක් විදිහට හැමතැනම ප්‍රසිද්ධයි. ඒ වුණාට අන්‍ය තීර්ථකයෝ කියනවා බුදුහාමුදුරෝ උදෙසා මිනිස්සු මස් මාංශ පූජා කරනවා. ඒ දෙන මස් මාංශ බුදුහාමුදුරෝ දන දනම වළඳනවා කියලා. මේකට මිනිස්සු එළිය ගරහනවා කියලා. එතකොට මේ කාරණාව ඇත්තක්ද? එහෙම නැත්තම් මේ කාරණාව බොරුවක්ද? මේ කියන කාරණා පිළිබඳව ජීවක වෛද්‍යවරයා බුදුහාමුදුරන්ගේ කරුණ විමසන. ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒක සම්පූර්ණ අසත්‍යයක්. මස් මාංශ අනුභව කිරීමේදී කොන්දේසි ප්‍රධාන තුනක් තියෙනවා. මේ කොන්දේසි තුනට යටත්ව මේවාට එකඟව කටයුතු කරනවා නම් ඒ මාංශය අනුභව කරන්න පුළුවන් කියන්නේ. හැබැයි මේ කියන කාරණාම තුනට අනුගත නැත්නම් ඒ මාංශයේ අනුභවයට සුදුසු නැහැ කියන මොනවාද ඒ කාරණාවන් තුන. පළවෙනි එක තමයි
මම වෙනුවෙන් මේ සතා මරණවායි කියලා මාංශය පිණිස මරණවායි කියලා මම දැක්කනම් ඒක මට සුදුසු නෑ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට සමහර රටවල් තියෙනවනේ ඔය චීනේ වගේ රටවල් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රෙස් මිල් සෝනි කියලා මොකද කරන්නේ ගිහිල්ලා පණ පිටින් ඉන සතාව පෙන්නලා මට මේ සතාව ඕනි කියලා එවලි මරලා ගන්න. එතකොට ඒක පාපයද නැද්ද? ඒක පාප කර්මය. මොකද හේතුව මම දන්නම කියන්නේ මම දැක්කා ඒ සතා මරන්නේ මම නිසා. මම නිසාමයි මම වෙනුවෙන්ම ඒ සතා මරන්නේ. ඒ බව මගේ ඇස් දෙකෙන් දැක්කා. එහෙම දැක්කොත් ඒක අපිට අනුභවයෙන් සුදුසු නෑ. ඊළඟට දෙවෙනි එක තමයි කවුරු හරි කෙනෙක් කියනවනම් මේ සතා මැරුවේ ඔයා වෙනුවෙන්මයි කියලා. දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ මොනවාරි මාංශයක් හදලා ගේනවා කියලා. හදන ගෙලලා කාට හරි කෙනෙක්ට කියනවා මේ මාංශේ හැදුවේ ඔයා වෙනුවෙන්මයි කියලා. මෙතන කියන්නේ හදපු කතාව නෙමෙයි. ඒ විදිය සතෙක් අරගෙන ඒ සතාගේ ප්‍රාණිය නිරුද්ධ කරලා ඒ සතාව මාංශයක් විදියට හදලා ඒ හදපු මාංශේ පිළිගන්නනකොට අපි කියනවා මේ සතා ඔයා වෙනුවෙන්ම මරලා හදලා ගෙන ආවේ ප්‍රෙස් පිට කියලා. එහෙම කවුරු හරි කෙනෙක් කියනවා අහනවා නම් ඒ අහන එක තුලිනුත් අපිට බෑ පිළිගන්නේ මාංශේ. ඒ කියන්නේ ඇසින් දැක්කා නම් එහෙම මේ සතා මං වෙනුවෙන් මරනවා කියලා, කනින් ඇහුවා නම් මේ සතා මං වෙනුවෙන් මරන්නේ කියලා අපිට පුළුවන්කමක් නැහැ ඒ පිළිගන්න. ඒ වගේම තමයි යම් කිසි ආකාරයක හිතේ සැකයක් ඇති වුණා නම් මේ සතා මැරුවේ මං වෙනුවෙන් මගේ මාංශය මගේ ආහාරය වෙනුවෙන්මයි කියලා මගේ හිතේ සැකයක් ඇති වුණා නම් ඒක අපිට අනුභව කරන්න පුළුවන්කමක් නැහැ. ඔන්න ඔය කියන කාරණාවන් තුනේ එපිට දැක්කෙත් නැත්නම් ඇහුවෙත් නැත්නම් සැකේකුත් නැත්නම් අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් මාංශය අනුභව කරන්න. හැබැයි ඔය කාරණා තුනට අහු වෙනවා නම් ඒක සුදුසු නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ අරත් ඒක පාපයක් කියලා දේශනා කරන්නේ නැහැ. ඒ ප්‍රධානම කාරණා තුන. ඊළඟට බුදුහාමුදුරෝ රජගහ නුවර කාල සීමාවක් වැඩම කරලා බරණැස් නුවර මිගදායි ඉසිපතන ආරාමයට වැඩම කරනවා. ඒ වැඩම කරලා ඒ කාල සීමාව තුල ගත කරනකොට එහේ ඉන්නවා සුප්පාවාස කියලා උපාසක කෙනෙක් සහ තවත් උපාසිකාවක්. සුප්පිය උපාසකතුමා සහ සුප්පියා කියන උපාසක උපාසිකාව. මේ දෙදෙනාගේ අතරේ සිදුවෙන සංවාදාත්මක කතාවක් ශ්‍රද්ධාව මූලික කරගෙන සිද්ධ වෙච්ච කතාවක් නිසාවෙන් බුදුහාමුදුරු තවත් ප්‍රධාන වශයෙන් වාරණයක් දානවා මාංශ කීපයක් අනුභවයට නුසුදුසුයි කියලා. එතන මාංශ කීයක් තියෙනවද? මස් වර්ග 10ක් තියෙනවා බුදුහාමුදුරු අපිට තහනම් කරපු. ඒ කියන්නේ ආහාරයට නුසුදුසු බව සිහිපත් කරපු. එතකොට මේ කියන මාංශ වර්ග 10 දවසක් බුදුහාමුදුරු ඉසිපතන ආරාමේ වැඩ ඉන්න කාල සීමාව තුළ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. එක්තරා රෝගාබාධයකට පත්වෙච්ච භික්ෂුවක්. මේ රෝගාබාධයෙන් පත්වලා හිටපු භික්ෂුන් වහන්සේට ආසාවක් ඇති වුණා මාංශ රසයේ තියෙන යමක් වළඳන්න. ඉතින් විහාරස්ථානයට ඇවිල්ලා අධික ශ්‍රද්ධාවෙන් කටයුතු කරන ඒ සුප්පිය උපාසකතුමාගේ බිරිඳ නැත්තම් සුප්පියා කියන උපාසිකාව විහාරස්ථානයට ආපු වෙලාවක මේ හාමුදුරු මේක සිහිපත් කළා මට මෙන්න මේ කියන මාංශ රසයේ තියෙන යම් ආහාරයක් සකස් කරලා ගෙනත් දෙන්න කියලා. මේ කාන්තාව බොහොම ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. මෙයා කල්පනා කළා දැන් භික්ෂුන් වහන්සේ යමක් කිල්ලුවාම මේක අපි ගිහින් දෙන්න ඕන. මේක අපි උන්වහන්සේට ගිහලා දෙන්න බැරි වුණොත් අපි අපේ තියෙන ශ්‍රද්ධාව නිසාවෙන් අපි යම් කිසි ආකාරයකින් යමක් පොරොන්දු වෙලා පොරොන්දුවක් කඩගලා වෙනවා. ඒ නිසා මොනම හරි ක්‍රමයකට ගිහලා දෙන්න ඕනි කියලා හිතා දාගෙන මෙයා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා සේවකයෙක් යවනවා බරණැස් නුවරට මාංශ රසය සඳහා මොනවහරි මාංශයක් අරගෙන එන්න කියලා. මුණු බරණැස් නුවර ප්‍රදේශයේම ගිහිල්ලා හොයනවා එක තැනකවත් මාංශ හම්බෙන්නේ නැහැ. ධර්මයේ තුන සඳහන් වෙන්නේ ඒ කාල සීමාව සත්තුන්ට අභය දාණය දුන්න කාල සීමාවක් කියලා. ඒ කියන්නේ මාංශ කොහෙවත් වෙළඳාමටවත් නොතිබුණ කාල සීමාවක්. ඉතින් කොහොම හරි මේ පුජ්‍යල නැවත ඒ ගෙදරට ඇවිල්ලා
මේ උපාසිකාවට සිහිපත් කරනවා මාංශ කොටවත් නැහැ. දෙතුර මේ හාමුදුරන්ට මෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්නත් තිබේ. මේ කාන්තාව බොහොම ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. දැන් මොකද කරන්නේ? මාංශ නැත්තම් මොකද කරන්නේ? නැහැයි කියලා වැතකට එන්නත් බෑනේ නේ. මොකද මම අධික ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මෙයා කල්පනා කළා මස් කපන කැත්ත අරගෙන ආවිලා තමන්ගේ කලව ප්‍රදේශයේ මාංශයෙන් කොටසක් කපලා ඒක දෙනවා අර ගෙදර ඉන්න උයන කෙනාට මේක සකස් කරලා ගිහිල්ලා මාංශ රසයේ විදිහට සකස් කරලා ගිහිල්ලා අර හාමුදුරුවන්ට රෝගී හාමුදුරුවන්ට ගිහින් දෙන්න කියලා. මේක සකස් කරලා ගිහින් දෙන්න. ගිහිල්ලා දුන්නාට පස්සේ අර උපාසකතුමා ඇවිල්ලා තමන්ගේ දේවිය නැත්නම් මේ බිරිඳ හොයනකොට ගෙදර අර උයන කෙනා කියනවා අසනීපෙන් ඉන්නේ කාමරේට වෙලා ඉන්නවා කියලා. ගිහිල්ලා කාරුණා කාරණා හොයලා බලුවාම සම්පූර්ණ සිද්ධිය ආරංචි වුණාම මේ උපාසකතුමාට තමන්ගේ බිරිඳ ගැන පුදුමාකාර සතුටක් ඇති වෙනවා. දෙන්නේ යමක් නැති වුණත් තමන්ගේ ශරීරයෙන් කොටසක් කපලා දෙන්න තරම් මේ තුනුරුවන් පිළිබඳව මොන තරම් ශ්‍රද්ධාවක් තමන්ගේ බිරිඳට තියෙනවද කියන එක මතක් වෙනකොට මේ උපාසකතුමාට පුදුමාකාර සතුටක් ආවේ යාගේ බිරිඳ ගැන. මෙයා මේ සතුට දරා ගන්න බැරි තරමටම සතුටින් හිටපු නිසා මෙයා ඉක්මනට ගියා බුදුහාමුදුරු හම්බෙන්න. හම්බෙන්නේ කියලා බුදුහාමුදුරන්ට කියනවා, බුදුහාමුදුරනේ මගේ නිවසේ දාණයට වඩින්න. මම පුදුමාකාර සන්තෝෂයකින් ඉන්නේ තුනුරුවන් ගැන මගේ බිරිඳ නැත්නම් මේ උපාසිකාව පුදුමාකාර පැහැදීමකින් වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ සතුටටම මට ඔබ වහන්සේලාට දානි දෙන්න ඕනේ නිවසට වඩින්නට කියලා. කුමාරි දින කිහිපයකට පස්සේ මේ නිවසට බුදුහාමුදුරු ප්‍රමුඛ මහරහතන් වහන්සේලා දානිට වඩිනවා. ඒ දානිට වැඩියාම බුදුහාමුදුරු දානිය වළඳන්න කිට්ටු වෙනකොට අහනවා, කොයි මේ නිවසේ නැත්නම් අර උපාසකතුමාගේ බිරිඳ? දැන් අපි වෙන සාමාන්‍ය පින්කමකට ගියාම ගෙදර ප්‍රධාන කෙනා හෝ දෙවියන් හෝ පින්න නැත්නම් අපිත් අහනවනේ. ඒ වගේ බුදුහාමුදුරු තිමසුවා. විමතුවාම කිව්වා අසනීපයෙන් ඉන්නේ කියලා. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා අසනීපේ නම් එකගෙන ඉන්නේ. එකගෙන එන්න කිව්වහම කියනවා එකගෙන ඉන්න බෑ, ඒ තරමට අය රෝගී කියලා. ඊළඟට කියනවා එහෙමනම් උස්සගෙන ඉන්න කියලා. පස්සේ දෙතුන් දෙනෙක් එකතු වෙලා මේ උපාසිකාව උස්සගෙන එතන අරගෙන යනවා. ඒ අරගෙන එනකොට බුදුහාමුදුරුව දැකීම සමගම අර මාංශය කලවවලින් කොටසක් කපලා ඒ ඉවත් කරපු එතන තිබිච්ච තුවාලය තිබුණා වගේම සනීප වෙලා එතන ඒ මස් ආදිය ලොම් ආදිය තිබුණ විදිහටම නැවත සකස් වෙලා තුවාලයක් නොතිබිච්ච මට්ටමටම බුදුහාමුදුරන්ගේ තියෙන ඥාණයෙන් ශක්තියෙන් බලයෙන් උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන් අර තුවාලේ පෙර තිබිච්ච පරිදිම සුවපත්භාවයට පත් වුණා. ඊට පස්සේ කරුණු කාරණා විමසුවාම ඔක්කොම කාරණා ටික සිහිපත් කරන මෙහෙම භික්ෂුවක් මාංශ ඉල්ලුවා. ඉල්ලපු නිසා ඒ භික්ෂුවට මාංශය සොයාගෙන බැරිවෙච්ච නිසා ඒ සම්පූර්ණ කතාව කිව්වහම බුදුහාමුදුරු මේ කාරණා කරුණු කාරණා ඔක්කොම අවබෝධ කරගෙන විහාරයට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා සියලුම දෙනා කැඳවලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, කවුද මේ මාංශය ඉල්ලගත්තේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා අතරින් අර මාංශය ඉල්ලගත් එක් භික්ෂුව ඉදිරිපත් වෙලා කිව්වා, මම කියලා. ඇහුව තමන් වැළඳුවේ මොන මස්ද කියලා දන්නවද කියලා. දන්නේ නැහැ කිව්වා. එතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරනවා පළවෙනිම වශයෙන් ඒ වෙනකන් ඒ විනය ශික්ෂාවන් ටික සකස් වෙලා තිබුණේ නැහැ මාංශ අනුභවය පිළිබඳව. එතකන් තිබුණේ අහන, දකින, සැකහිතන මේ කාරණා තුන විතරයි. ඒ හරත් මාංශයක් අසවල් මාංශයක් වළඳන්න දෙපා කියලා වාරණ දාලා තිබුණේ නැහැ. බුදුහාමුදුරු මේ අවස්ථාවේදී යම්කිසි පුජ්‍යලේ මේ හාමුදුරන්ට බොහොම තද පරුස විදිහට ගරහනවා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. මෝග පුරුෂය කියලා මේ හාමුදුරන්ට ආමන්ත්‍රණය කරලා ගරහනවා කියලා. මොකද එකක් තමයි අනුභව කරන්නේ නොදැන මිනිමස්. නැත්නම් මේ මිනිස්ය මාංශයක් තමයි අනුභව කරලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ රහන්දුරු. උන්වහන්සේ එතනදී දේශනා කරනවා යම්කිසි පුජ්‍යලේ මිනිමස් නැත්නම් මාංශ මනුස්ස මාංශයක් අනුභව කරනවා නම් ඒ පුජ්‍යලයට තුලසි කියන ඇවත සිද්ධ වෙනවා කියලා. මේක භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ උන්වහන්සේලාට ඇවත් තියෙනවා, ඒවා සමාදන් වෙලා පාරිශුද්ධියට නැවතපත් වෙන්නට පුළුවන්. මේ තුලසි කියන ඇවතටපත් වෙනවා
මිනී මාස් නැත්නම් මනුස්ස මාංශ අනුභවයට ගත්තොත් ඒ වගේම තමයි ඕනෑම මාංශයක් විචාරන්නේ නැතුව නොවිචාරා වැළඳුවොත් එහෙම ඒ තුලින් දුකලා ඇවත් කියන අවතට පත් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේක භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ උන්වහන්සේලාට තියෙන විනය නීති ප්‍රඥාප්ති ටික තමයි ඇවත් කියලා කියන්නේ ඒ අවතකට පත් වුණොත් එහෙම උන්වහන්සේලාට ඒ අවත තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා තමා කළ වරද සිහිපත් කරලා ඒ වරදින් නිදහස් වෙන්නට සමාව අයදලා ඒ කටයුතු කළ යුතු විනය කර්මයක් ඒ විනය කර්ම ටික කරගත යුතුයි මෙන්න මේ අවස්ථාවේදී බුදුහාමුදුරු පළවෙනි කතාවට මනුස්ස මාංශයේ අනුභවය තහනම් කරනවා ඒක නොසුදුසු විසහ එපා කියලා ඊගාවට බුදුහාමුදුරු දැන් මේක කාලයක් කොහොම ගෙවිලා යනකොට එක්තරා කාලයකදී මිනිස්සු දඩේ මේ යන සමහර දඩයක්කාරයෝ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ තුල සඳහන් වෙන මේ කාල සීමාවන් අතරතුර යැත්නම් කාලවල දුර්භික්ෂ ඇති වෙනවනේ දුර්භික්ෂ ඇති වුණාම සමහර වෙලාවට ඔය දඩයක් කරන පුජ්‍යලයෝ වගේ අලිමස් ඇත්මස් අස්වමස් ඔය කියන මාංශ සකස් කරලා භික්ෂුන් වහන්සේලාගේ පින්නපාතයට පූජා කරනවා දැන් පින්නපාතේ දැන් අද වගේ විහාරස්ථානවලට දානෙ ගෙනලා දෙන ක්‍රමයක් ඒ කාලේ තිබුණේ නැන්නේ ඒ කාලේ මොකක් තිබුණේ පින්නපාතේ යන ක්‍රමයෙන් තිබුණේ ඒ පින්නපාතේ යනකොට පාත්‍රයට පූජා කරන්නේ මොකද්ද පූජා කරන දේ පිළිගන්නේ බුදුහාමුදුරුව ප්‍රධාන වශයෙන් මේ විදියට මස් මාංශ අලි ඇත් කියන මස් වර්ග සහ අශ්ව කියන මස් කියන මේ මාංශ වර්ග දෙක ඊළඟට තහනම් කරනවා හේතුව තමයි සාමාන්‍යයෙන් ඇතා කියලා කියන්නේ සහ අශ්වය කියලා කියන්නේ රටේ ඉන්න රජුරුවන්ගේ සේනාසතේ සේනාව සඳහා පාවිච්චි කරගන්න එක්තරා සතෙක් අපි අර කියන්නේ ඇත් අස් විය පාබල කියලා ඒ වගේ මේ ඇත් කියන අලි කියන කුලයට අයත් මාංශ සහ අශ්ව කියන වර්ගයට අයත් එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මාංශයේ යම්කිසි පුජ්‍යලයක් අනුභව කරනවා නම් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා අනුභව කරනවා නම් රටේ රජතුමා භික්ෂුන් වහන්සේලා පිළිබඳව කිපෙනවා. ඒ වගේම තමයි වෛරයක් ඇති කරගන්නවා. මොකද රටේ රජුරුවන්ගේ සේනාසතෙක් මේ විදිහට මරලා ඒ මාංශය වළඳනවා කියලා. ඒ නිසා ඒක ප්‍රධාන වශයෙන් තහනම් කරනවා. ඒ වගේම තමයි ඊළඟට බුදුහාමුදුරෝ බලුමස් සර්පමස් කියන මේ මස් වර්ග දෙක තහනම් කරනවා. ඒක තහනම් කරන්න හේතුව තමයි විශේෂයෙන්ම සාමාන්‍ය බලු ආත්මය සහ සර්ප ආත්මය කියන එක හඳුන්වන්නේ ත්‍රිසංගත ආත්මභාව වලක් තියෙන පහත්ම ආත්ම දෙකක් හැටියට. ඒ නිසාවෙන් ඒ ආත්මභාව වල සත්තුන්ගේ මාංශය අනුභව කිරීම බුදුහාඳුරු තහනම් කරනවා. ඒ වගේම තමයි ඊගාවට සිංහමස්, ව්‍යාග්‍රමස්, වලස්මස්, ඒ වගේම කළු වලස් කියන මේ මාංශ පහ මේ සත්තු පස් දෙනාගේ මස් වර්ග පහ බුදුහාමුදුරුවෝ ළඟට අනුභව කරන එක තහනම් කරනවා. ඒක තහනම් කරන්න හේතුව තමයි සාමාන්‍ය සිංහ ව්‍යාඝ්‍ර ආදී මස් මාංශ අනුභව කළාම එදා කාලේ හිටපු වික්ෂුන් වහන්සේලා පින්නපාතයෙන් යැපෙන්නේ පින්නපාතය අරගෙන ගිහිල්ලා ගහක් මුල හරි නැත්නම් ගල් තලාවක හරි එහෙම නැත්නම් ලේනක ගුහාවක හරි තමයි උන්වහන්සේලා වාසය කරන්නේ කැලෑව. අද වගේ විහාරස්ථාන මේ විදිහට තිබුණේ නැහැ නේ කාල සීමාව තුළ. අපි අහලා තියෙන්නේ අරඤ්ඤගතෝ වා රෝක්කමූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා එහෙමනේ. ඒ වගේ ස්ථානයක ඉන්නකොට අර මාංශ වැළඳුවාම උදාහරණයක් විදිහට ව්‍යාග්‍රමස් වැළඳුවානම් අනුභව කළා නම් ඒ ව්‍යාග්‍රමස් ප්‍රියකරණ යම් කිසි සතෙක් කැලේ ඉඳන් ඒ ඉව ඔස්සේ හොයාගෙන ආවොත් අර හාමුදුරුවන්ට හරි ඒක අනුභව කරපු පුජ්‍යලයට හරි ඉව තියෙන නිසා ඒ වනිසා යම්කිසි හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඔය කියන ප්‍රධාන වශයෙන් ඔය මස් වර්ග පහ ඇතුළත්ව මේ සම්පූර්ණ මස් වර්ග 10 නැත්නම් මේ ආත්මභාව 10 සත්තු පිළිබඳව මාංශය අනුභව කරන්නට එපා කියලා බුදුහාමුදුරුවෝ තහනමක් පනවන්නට යෙදුණා. අපි ඒකට කියනවා දස අකැප මාංශ කියලා. මේ මාංශ වර්ග 10 ඊගාවට බුදුහාමුදුරු තහනම් කරනවා. හැබැයි මේකෙන් එපිට තියෙන ඕනෑම මාංශයක් අනුභව කරන්නට පුළුවන් ඒ අකුසලයක් නොවන බව බුදුහාමුදුරු දේශනා කරනවා. එක අවස්ථාවක
දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි සියලුම භික්ෂුන් වහන්සේලාට මස් මාංශ අනුභව කරන එක තහනම් කරන්න කියලා සියලුම භික්ෂුන් වහන්සේලාට මස් මාංශ අනුභවය තහනම් කරන්න කියලා මේ දේවදත්ත හාමුදුරුව ඉල්ලීමක් කරනවා ඒ වෙලාවේ බුදුහාමුදුරුව දේවදත්ත හාමුදුරුවන්ට කියන්නේ කැමති අය වළඳත්වා අකමැති අය වැළඳීම බැහැර කරත්වා කියලා එතනදීවත් බුදුහාමුදුරුව වාරණ දාන්නේ නැහැ. හැබැයි අර ප්‍රධාන වශයෙන් කියපු වාරණ දෙකට යටත්ව වළඳන්නට පුළුවන් ඒ අකුසලයක් නොවන බව බුදුහාමුදුරුව දේශනා කරනවා. හැබැයි මස් මාංශ අනුභව කරන එක හෝ නොකරන එක පෞද්ගලික පුජ්‍යලයේ සතුව තියනා වූ ප්‍රතිපත්තියක් පමණයි. ඒ හැරත් ඒක සීලයට බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි එක්තරා අවස්ථාවන් වල සඳහන් වෙනවා ධර්මයේ තුලම සාමාන්‍යයෙන් මස් මාංශ අනුභවයෙන් වැළකුණහම අපේ මේ ශරීර සෞඛ්‍ය දෙක හිත කරයි කියලා. ඇතැම් අවස්ථාවල ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒක ඇවිල්ලා තමා කැමැත්තෙන් ප්‍රතිපත්තියක් විදිහට රකින දෙයක්. ඒ හරත් ඒ තුලින් ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ප්‍රාණඝාත අකුසල කර්මය සහ මාංශ අනුභවය කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. මොකද හේතුව අපි හිතන්නේ මෙහෙමනේ. දැන් අපි කියන්නේ මරණ නිසා කනවා කියලානේ අපි. නමුත් ඒ තුල අපි වෙනුවෙන් මම වෙනුවෙන් කියලා මරන්නේ නැහැ නිතර. ඒ මරණ කට්ටිය ඒ මරණ අදාළ කරන කාරණා පහ මූලික කරගෙන ඒ අය මරණ ඒ අය අකුසල රත් කරගන්නවා. නමුත් ඒ අය අපි වෙනුවෙන්වත් මම වෙනුවෙන්වත් නෙමෙයි ඒ දේ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අර චොන්දසූකරගේ කතාව බැලුවහම චොන්දසූකර මරන්නේ දැන් බුදුහාඳුර අල්ලපු වැටේනේ ඉන්නේ. එහෙනම් යාර තියෙනවනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිතර ඇහෙන බුදුහාමුදුරුවෙක් ගනුදෙනු කරන්න පුළුවන් ඉච්චරම ළඟ ඉඳලා බුදුහාමුදුරන්ගේ බණහල මෙහාට ඒක නවත්තන්න. ඇයි වැළක්වේ නැත්තේ? එයා සසරේ කරගෙන ආපු අකුසල කර්මයේ උකුටුම වඩා බලවත්. ඒ බලවත් වෙච්ච අකුසල කර්ම ටික එයාට පුළුවන්කම නැහැ කුසල කර්මයන්ගෙන් පුරව ගන්න. ඒ නිසා අර අකුසල කර්ම රැස් කරගෙන ආපු අකුසල කර්ම ටික ඒ විදිහටම සිද්ධ කරලා අවසානයේ විඳින්න ඕන විපාකයක් විඳලම තමයි මරණයට පත් වෙන්නේ. ඒ නිසා අපි ඒක අනුභව කළා කියලා හෝ නොකළා කියලා හෝ ඒ තුල යම් කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර කියපු දකින අහන සැක කරන ඔය තුනට අහු වුණොත් ඒ තුල පාපයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අර තහනම් කරපු මාංශ වර්ග 10 අනුභව කළොත් ඒ තුලිනුත් අපිට යම් කිසි අකුසල කර්මයක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණාවන්ගෙන් බැහැරවන අපි මාංශය අනුභව කරන්නේ ඒ තුලින් අපේ සීලයට කිසිම බාධාවක් හෝ අපේ ජීවිතයට කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඔන්න ඔය විදිහට මාංශ අනුභවයේ පිළිබඳව ධර්මයේ තුල ප්‍රධාන වශයෙන් කාරණාවන් කිහිපයක් සඳහන් කරනවා. එතකොට ඔය විදිහට ප්‍රාණඝාත අකුසල කර්මෙන් වෙන් විය යුතු බව බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට අපිට පළවෙනි ශික්ෂාපදයේ ඉක්මලා ගියාම අපිට දෙවෙනියට හම්බෙන ශික්ෂාපදයේ තමයි පංචශීලයේ මොකද්ද? අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ අන්සතු දේවල් සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වීම කියලා. දැන් මේ අන්සතු දේවල් ගැනීම කිව්වහම කොහොමද ඒක සිද්ධ වෙන්නේ? හොරකම කියන එක සාමාන්‍ය ප්‍රධාන වශයෙන් අපිට කොටස් තුනකට දක්වන්න පුළුවන්නේ නේ. ඔව්. චේතනාවට වඩා මේ තුරදී අර කාරණා පහක් පිළිබඳව සඳහන් වෙන්නවට වඩා ඉන් එහා ගිහපු කාරණාවන් හතරක් ගැන බුදුහාමුදුරු ධර්මයේ තුර දේශනා කරනවා. කාරණා පහත් අදාළයි. දැන් අපි ඒක ප්‍රාණඝාතයෙන් සාකච්ඡා කරපු නිසා ආයේ නැවත ඒ කාරණාවම අපි කතා කළත් ඒකමනේ. හොරකම් කරන වස්තුවක් තිබිය යුතුයි. හොරකම් කරනවා කියලා දැනගන්නට ඕනේ. ඒ හොරකම් කිරීමේ හොර චේතනාවක් තිබිය යුතුයි. උපක්‍රමයක් වක්කරිය දන්නට ඕනි. කාරණා හතර සිද්ධ වෙලා අවසානයේ ඒ හොරකම සිද්ධ විය යුතුයි. ওই කාරණා හතරනේ අර ප්‍රාණඝාතයට ගතේ මේ විදිහටම ඒ කාරණා හතර පහම මේ විදිහටම සිද්ධ වෙනවා. එතකොට මේ කාරණා සම්පූර්ණ වෙලා කරන හොරකම සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගෙන් තව කෙනෙක් ළඟ තියෙන දෙයක් ගන්න එකනේ හොරකම කියලා කියන්නේ නොදුන් දෙයක්. ප්‍රධාන වශයෙන් මේක කොටස් තුනකට දක්වන්න පුළුවන්. එකක් තමයි සමහර මිනිස්සු සුළු ප්‍රමාණයෙන් හොරකම් කරනවා. තව සමහර මිනිස්සු මධ්‍යම ප්‍රමාණයෙන් හොරකම් කරනවා. තව සමහර මිනිස්සු
මහා පරිමාණේ හොරකම් කරනවා. ඔය කොටස් තුනෙන් හොරකම් කරන්නේ. දැන් උදා කොටස් තුනෙන් කුමන ආකාරයකින් හොරකම් කළත් හොරකම හොරකමම තමයි. ඒකෙන් ලැබෙන කුසල කර්මය අපිට ඒ විදිහටම සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ බැංකුවක් මංකොල්ල කරනවා කියලා. එතකොට ඒක මහා පරිමාණයෙන් සිද්ධ වෙන හොරකමක් නේ. එතකොට මහා පරිමාණයෙන් හොරකම සිද්ධ වෙනකොට මෙතන බලපවත් වෙන අර මූලික වශයෙන් අපි කියපු කරුණු පහ තියෙනවනේ. හොරකම් කරන්න යමක් තියෙන්න ඕනේ. ඒ වගේම හොරකමක් බව දැනගන්න ඕනේ. හොරකම් කරන චේතනාවක් තියෙන්න ඕනේ. උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. මේ කාරණාවන් හතරම සුළු දෙයක් හොරකම් කරනකොට දරණ වෙහෙස මහන්සිය වගේම එකක්ද ඊට වඩා වෙනස්ද බැංකුවක් වගේ ලොකු මහා පරිමාණයේ හොරකමක් කරනකොට වෙනස්නේ. එතකොට මේ දරණ උපක්‍රම අරට වඩා වෙනස්. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙන යමක් අපිට හොරකම් කරන්න ඕන නම් ඒකට දරණ උපක්‍රමයේ බොහොම පුංචි උපක්‍රමයක්. හොරකම එකයි. නමුත් උපක්‍රමයේ සුළුයි. එතකොට මහා පරිමාණයේ දෙයක් ගන්න නම් මහා පරිමාණයේ උපක්‍රමයක් හොදන්න ඉපැයි. එතකොට සමාහෙන්ටේ එක උපක්‍රමය තුළ උපක්‍රම කීපයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ තුළ අකුසල කර්මයක් පැස් වෙනවා වැඩිපුර. මොකද හේතුව අර ප්‍රමාණයේ හැටියට හොරකම් කරන වස්තුවේ ප්‍රමාණයේ හැටියට අකුසල කර්මය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි හිතමුකෝ රහතන් වහන්සේ නමකින් යමක් හොරකම් කරා කියලා. එතකොට ඒ හොරකම් කරන පුජ්‍යලයා සතුව තියෙන ගුණධර්ම සීලය ප්‍රඥාව විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණධර්ම ටික වැඩි. එහෙම ගුණධර්ම වැඩි කෙනකින් අපි යමක් හොරකම් කරොත් ඒ තුලිනුත් ලැබෙන අකුසල කර්මයේ යම් මට්ටමකට අර අකුසල කර්ම හොරකමට සාපේක්ෂව වැඩිපුර ලැබුණා. හැබැයි අකුසල හොරකමකින් ලැබෙන අකුසල කර්ම ටික ඒ විදිහම ලැබෙනවා. ඒ වගේ සමහර විට ඩබල් වෙලා අකුසල රැස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට සාමාන්‍ය ප්‍රමාණයෙන් හොරකම් කරනවා. සුළු ප්‍රමාණයෙන් හොරකම් කරනවන්නේ දැන් අපි හිතමුකෝ කොහේ හරි බැංකුවකට හරි කොහේ හරි තැනකට ගිහිල්ලා මොන හරි දෙයක් අපි කර කියන ඉවරලා එනකොට එතන තියෙන පෑන හොරකම් කරගෙන එනවා කියන්නේ. පෑන සාක්කු දාන්න හොරකම් මැද නැද්ද ඒකත් හොරකමක් නේ. එතකොට ඒක මහා පරිමාණයකුත් නෙමෙයි මධ්‍යම ප්‍රමාණයකුත් නෙමෙයි සුළු ප්‍රමාණයකට. හැබැයි සුළු ප්‍රමාණය වුණත් ඒ හොරකම සිද්ධ වෙනවා. ඒක හොර චේතනාවත් තර කාරණා පහත් මූලික වෙලා කළා නම් ඒ තුල හොරකම සිද්ධ වෙනවා. හැබැයි සමහර විට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට අපි යනවා කඩේකට. කඩේකට ගියලා මොනවා හරි බඩු ටිකක් ගන්නකොට එක භාණ්ඩයක් අත්වැරද්දකින් අපි දන්නේ නැතුව අපි සාක්කුවේ හරි දාගෙන අත්වැරද්දකින් අපි අරගෙන එනවා. කඩෙන් එළියට ආවට පස්සේ ගෙදරටත් ආවට පස්සේ අර බිල් ටික ඔක්කොම චෙක් කරලා බඩු ටික බලනකොට තේරෙනවා එක දෙයක් මොනවා හරි දෙයක් වැඩිපුර අපි කඩෙන් අරගෙන ආවිලා බිල ගෙවන්න නැතුව. දැන් එතකොට මෙතන හොරකමක් වෙලාද නැද්ද? හොරකම තාම වෙලා නැහැ. හොරකම නොවෙන්නේ කොහමද? දැන් ඒ වෙනකන් හොරකම් කිරීමේ චේතනාවක් නැහැනේ. හැබැයි නිකන් හරි ආ දැන් කමන්නේ මේක ඉවරනේ කියලා අපි ඒක තියාගත්තොත් හොරකම සම්පූර්ණ වෙනවා. හොර හිතන එතන. එහෙම නැත්තම් නැවත අපි ඒක ගෙනහිල්ලා කඩේට දුන්නොත් හරි ඒ අය දැනුවත් කළොත් හරි මෙහෙම මගේ අතින් අත්වරද්දක් වෙලා මෙහෙම වැඩිපුර එකක් අරගෙන තිනවා ගිහිල්ලා තිනවා කියලා ඒ අය දැනුවත් කළොත් අපිට ඒ හොරකමක් නොවි ඉමිදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව ආ කමන්නේ දැන් අමතක වෙච්ච එකනේ කියලා අපි අරක තියාගත්තොත් එතන හොරකම සිද්ධ වෙනවා. හොරකමට අදාළ අකුසල කර්ම ටික රැස් වෙනවා. හැබැයි අරහිම අපි නැවත ගිහිල්ලා දෙනවා නම් සමාජයට ඒ අය නොගන්නත් පුළුවන් ගිහිල්ලා දුන්නම ඒක ඒගොල්ලන්ගේ වැඩ. නමුත් ඒක දැනුවත් කරන එක අපේ යුතුකම. එහෙම අපි දැනුවත් කළා නම් ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ දේ බාරගන්නේ කෝ නොගන්නේ කෝ කරලා අපිට මේ අකුසල කර්මය රැස් වෙන්න තියෙන අවස්ථාව වළක්වන්න ඒ අයට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අකුසල කර්මය රැස් වෙන්න නම් අර කියපු ප්‍රාණඝාතයේ වගේම ප්‍රධාන වශයෙන් මේ කාරණාවන් තුන ප්‍රධාන වශයෙන් සම්පූර්ණ විය යුතුමයි. ඒ වගේම තමයි බුදුහාමුදුරුව දේශනා කරනවා තව තැනකදී ගාථා ධර්මයකින් සූත්‍ර ධර්මයක චතෝහි වික්කමේ ධම්මේ සමන්නාගතෝ යතාවතං නික්කිතෝ ඒවං නිරයේ කතමේහි චතෝහි. කාරණාවන් හතරක් තියෙනවා. මේ කාරණාවන් හතරට සම්බන්ධ වුණොත් මේ කාරණාවන් හතර සිද්ධ කරගත්තොත් අනිවාර්යයෙන් ඒ පුජ්‍යලයා මරණින් මතු කොහෙද උපදින්නේ? ඒවන් නිරයේ බුදුහාමුදුරු දේශනා කරන මේ පුජ්‍යලයා කෙලින්ම සතර අපායට අදාළ අපාය භූමිය හතරෙන් නරක කියන අපායේ
උප්පත්තිය ලැබනවා කියලා. එතකොට මොනවද මේ කාරණාවන් හතර බුදුහාමුදුරෝ දේශනා කරනවා? අත්තනාච අදින්නාදායි හෝති, පරංච අදින්නාදානේ සමාදපේති, අදින්නාදානේ නැච සමනුඤ්ඤෝ හෝති, අදින්නාදානස්සච වන්නං බාසති. බුදුහාමුදුරු මේ කාරණාවන් හතරක් දේශනා කරනවා හොරගම් කිරීම සම්බන්ධයෙන්. තමා නොදුන් දෙයක් ගන්නවා නම්, දැන් මම යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් දෙන්නේ නැතුව යම්කිසි කෙනෙක්ගෙන් මම යමක් ගන්නවා නම්, ඒ වගේම ඒක මම ගන්නෙ නැතුව මම නොදුන් දෙයක් යම්කිසි කෙනෙක්ගෙන් තව කෙනෙක් ලවා ගන්නවා නම්, එහෙමත් පුළුවන් නේ. දැන් ඔබතුමාගෙන් මට යමක් නොලැබිලා යමක් ඔබතුමාගෙන් ගන්න ඕන නම් මට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වක්‍රාකාරව වෙන කෙනෙක් යොමු කරවල ඒ කෙනා හරහා මට ගන්නත් පුළුවන්. එහෙම තව කෙනෙක් ලවා කරනවා නම් හරි, තමා කරනවා නම් හරි. ඒ වගේම නොදුන් දේ ගැනීමට අනුබල දෙනවා. වෙන කෙනෙක්ට හරි කමන්නේ නොදුන් දෙයක් ගන්න හොරකම් කිරීමට අනුබල දෙනවා. ඒ වගේම තමයි නොදුන් දේ ගැනීම ගැන වර්ණනා කරනවා. ඒක හොඳයි කියලා අනුමත කරනවා. ඔන්න ඔය කියන කාරණාවන් හතරට යම්කිසි කෙනෙක් හතරෙන් එකකට හෝ සම්බන්ධ වුණොත් ඒ පුජ්‍යලයා ඒකාන්තයෙන්ම මරණින් මතු උපත්තිය ලබන්නේ සතර අපායේ නරක, තිරිසන්, പ്രേත, අසුරනි. ඕකෙන් නරක කියන අපාය තුල උපත්තිය ලබනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙමනම් අන්සතු කෙනෙකුගේ යමක් අපි නොගැනීමේ ශික්ෂාපදය සමාදන් වෙලා ආරක්ෂා කිරීම තුල අපිට පුළුවන්කම තියෙනවා නිරයේ උප්පත්තිය ලබන එකෙන් ගැලවිලා සුගතිගාමී භවයක උපත ලබලා කටයුතු කරන්න. බුදුහාමුදුරුවෝ කොහොමද අපිට මේ දෙවෙනි ශික්ෂාපදයේ සමාදන් වෙලා කටයුතු කරන්නට කිව්වේ? රහතන් වහන්සේ කෙනෙක් කොයි විදිහටද ශික්ෂාපදයේ ආරක්ෂා කරන්නේ? ඒ විදිහටනේ අපිට ශික්ෂාපදයේ රකින්න කිව්වේ. දැන් රහතන් වහන්සේ සාමාන්‍යයෙන් නොදුන් දෙයක් ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ ජීවිතාන්තයේ දක්වා සමාදන් වෙලා කටයුතු කරන උත්මයයි. එතකොට අපටත් හොරකමෙන් ඈත් වෙලා කටයුතු කරන්න කිව්වේ ජීවිතාන්තයේ දක්වාම සොරකමින් වෙන් වෙලා නොදුන් දේ ගැනීමෙන් වෙන් වෙලා කටයුතු කරන්නට කියලා. එතකොට දෙවෙනි ශික්ෂාපදයේ ආරක්ෂා කිරීම තුළින් අපට නිරයේ උප්පත්තිය ලබන එක නරක අපායේ උප්පත්තිය ලබන එකකින් වළකින්න අපට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අපිට ඔය කියන ශික්ෂාපදයන් ටික දේශනා කරන. තව ශික්ෂාපද තුනක් තියෙනවා. කාමයේ වර්ධවා හැසිරීම, ඒ වගේම බොරු කීම, ඒ වගේම මද්‍රව්‍ය පාවිච්චි කිරීම. මේ අකුසල කාරණාවන් තුන ගැන අපි අද දවසේ නෙමෙයි හෙට දවසේ සිද්ධ කරන අනුශාසනාව තුළින් සිද්ධ කරමු නේද? අද කාල සීමාව කාල වේලාව හරිනේ නේද? වැඩි වෙලා බලන කිව්වොත් එහෙම ඒකත් අපහසු වෙනේ. ඒ නිසා මේ කාරණාවන් තුන ගැන අපි ඊළඟ දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පොදුවේ ශික්ෂාපද පහක් තියෙනවනේ. ওই ශික්ෂාපද පහෙන් ඔබ හිතන විදිහට, ඔබට දැනෙන විදිහට මොන ශික්ෂාපදයේද අපි වැඩිපුරම කඩ කරන්නේ? පළවෙනි එකද? දෙවෙනි ශික්ෂාපදයේද? සාමාන්‍යයෙන් ඔබට දැනෙන විදිහට කිව්වොත් ප්‍රාණඝාත අකුසල කර්ම කෙරෙන ඔබාදී සෑහෙන අඩුවිනේ. සෑහෙන නෙවෙයි 99ක් වගේ අඩුවිනේ. හොරගම් කිරීම සිද්ධ වෙනවා අඩුවිනේ 99.9ක් වගේ. මද්‍රව්‍ය ඒකත් නැහැ කියමුකෝ. බොරු කියන එක ඒකයි කාමයේ වරදවා හැසිරීමයි. 3යි 4යි අකුසල කර්ම. එතකොට ওই දෙකනේ වැඩිපුරම කරනවා නම් කියන්නේ ওই දෙකෙන් කොයිකද ඔබ වැඩිපුරම සිද්ධ කරන්නේ? බොරු කියන එකද? කටින් වෙන වැඩේ. මේ අකුසල කර්ම ශික්ෂාපද පහෙන්ම ගත්තහම අපි වැඩිපුරම සිද්ධ කරන අකුසල කර්මය තමයි තුන්වෙනි ශික්ෂාපදේ කඩ කරන්නේ. ඒක අපි බොරු කියනවටත් වඩා අපි කඩ කරන ශික්ෂාපදය. ඒකට හේතුවක් තියෙනවා. අපි තුන්වෙනි ශික්ෂාපදය අහපු ගමන්, ඇහිච්ච ගමන් අපි ග්‍රහණයට ගන්න එක කාරණාවක් විතරයි. කාරණා හතරක් අපි අමතක කරනවා. දැන් කාමයේ වර්ධවා හැසිරීම කියන ශික්ෂාපදයේ ගත්ත ගමන් අපි ගන්න ස්පර්ශයේ විතරනේ. ඇයි රූප, ශබ්ද, ගන්ධ, රස කියන හතර?
අපි ඔය හතර ගන්නවද ස්පර්ශය විතරයි නේද ගන්න කියපු ගමන් කාමයේ වර්ධවා කියපු ගමන් අපි ගන්න අල්ලගන්නේ ස්පර්ශය කියන එක විතරයි ඇයි මේ අසින් රූප අපි දකින්නේ නැද්ද ඒ දකින්න රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි නැවත නැවත අපේ හිතේ ආශාවක් ඇති කර ගන්නවනම් ඒ රූපය පිළිබඳව යම් ඇලීමක් ඇති කර ගන්නවනම් ඒ තුල සිද්ධ වෙන්නේ කාමයේ වර්ධවා ඇතිවීම යම් කිසි රසයක් අපි හොයලා ඒ රසය නැවත නැවත හොයනවනම් මේ කියන්නේ නැවත නැවත රසය ඇතිවෙන එක නෙමෙයි ඒ රසය නැවත නැවත ඇති වෙලා ඒ කෙරෙහි ඇලෙනවනම් අපි හිතමුකෝ යම් කිසි ආකාරයේ ව්‍යංජනයක් කියලා ඒ ව්‍යංජනයක් අපි කනකොට ඒ ව්‍යංජනයේට අපි බලාපොරොත්තු වන රසය තිබුණොත් ඒ රසය නැවත නැවත අපි හොයනවනම් ඒ රසය කෙරෙහි අපි ඇලීමක් ඇති කරගන්නවනම් අන්න ඒකත් කාමයේ වරදවා හැසිරීමක් කියන එක බුදුහාමුදුරුව දේශනා කරනවා. එතකොට මේ අසකන නාසයේ දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන් පහෙන්ම ගන්න අරමුණු පහටම අදාළව ඒවායේ අපි ඇලීමක් ඇති කරගන්නවා නම් ඒ තුල රාගයක් හටගන්නවා. නැත්තම් ඔය කියන කාමය හටගන්නවා. ගැටීමක් ඇති කරගන්නවා නම් මොකද තියෙන්නේ? ద్వේෂය හටගන්නවා. එහෙනම් ඇලීමයි ගැටීමයි දෙකම බුදුහාමුදුර අපිට මොකද කරන්න කිව්වේ? කරන්න එපා. ඔය දෙකේ මැදිස්ත. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. එහෙනම් මොකද කරන්න ඕන? ඇසින් යම්සි රූපයක් දැක්කනම් ඒ දකින රූපය දැක්ක පමණින්ම අපිට හිතන්නේ කිව්වෙ මොකද්ද? ඔව් හරියටම හරි. මේ ඇහැ අනිත්‍යයි. ඇහෙන් දකින රූපයත් අනිත්‍යයි. මේ ඇහැයි රූපයයි දෙකම එකතු වෙච්ච තැන හටගන්න විඥාණය. විඥාණයත් අනිත්‍යයි. එහෙනම් මේ සියල්ලම අනිත්‍යයි නම් නිත්‍ය වශයෙන් අපිට ගන්න දෙයක් උතන නැහෙනේ. නිත්‍ය වශයෙන් උතන ගන්න දෙයක් නැත්නම් අපි මේ නිත්‍ය වශයෙන් ගන්න බැරි දෙයක් තුල ඇලිලා ගැටිලා අපි ඇති කරගන්නේ තවත් සසරට අකුසලයක් රැස් කරගන්න එක පමණයි. ඒ නිසා තමයි මේ ආයතන පහෙන් අරගන්න අරමුණු පහට අපේ ප්‍රඥාව මූලික කරගෙන මේ දේවල් ආවරණය කරගන්න අපි උත්සාහ විය යුතුයි. ආන්ගේ දේවල් ආවරණය කරගන්න අවශ්‍ය කරන ප්‍රඥාව තමයි ධර්මයේ තුලින් අපට ලබලා දීලා තියෙන්නේ. එතකොට මේ අකුසල කර්මය තමයි අපේ අතින් වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඒකනේ ටීවී එක ළඟ ටෙලිපරහැර ළඟ වාඩි වුණාම නවත්තන්න හිතෙන්නේ නැද්ද නේද? ලංකාවේ තියෙන ගොඩක් වෙලාවට මේ රට වලට නම් අපි දන්නේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් ඉන්දියාවේ තියෙන නාට්‍ය ටික දිහා හතර වාඩි වුණාම ටීවී එක ළඟින් ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැති තරම්. ඒ මොකද අර ඇසින් දකින රූපය කෙරෙහි ඇලිලා. ඒ ඇලීම යම් කිසි හේතුවකින් ඇවිල්ලා මේක බලන්න එපා කියලා වෙන නිවුස් එකක් හරි වෙන එකක් හරි දාපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා අන්න ගැටීම ඇති වෙනවා. එතකොට අපි මේ කෙරෙහි ඇලුනොත් ඒ තුල කාමයේ නම් වූ අකුසලයේ සිද්ධ වෙනවා. ගැටුනොත් ඒ තුල ద్వේෂයේ නම් අකුසලයේ සිද්ධ වෙනවා. ඇලීමයි ගැටීමයි දෙකම නැතුව ওই දෙකේ මැදිස්තව ඉන්නවනම් යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නවනම් අපිට ওই අකුසල කර්ම ටික රැස් කරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ කාරණාව ගැන අපි තව වැඩි විස්තර ලබන සතියේ නැත්නම් හෙට දිනේ ධර්ම දේශනාව තුලින් සාකච්ඡා කරන නිසාවෙන් අපි අද දවසේ ධර්මානුශාසනාව අවසන් කරමු. එහෙමනම් දැන් කල්පනා කරන්නට ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීම තුළින් මේ සිදු කරගත් සියලු පින්කම් තුළින් ජනිත වන පුණ්‍ය ශක්තිය නමින් මිය පරලව ගිය සියලුම දෙනා අපි සීකල පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. විශේෂයෙන්ම පින්කමේ දායකත්වයේ මූලිකත්වයේ දරණ අපේ සමීර මහත්මයාගේ නමින් එවාගේ සුජීවා මහත්මියගේ නමින් ඔබ දෙපාර්ශවයේම නමින් මිය පරලව ගිය සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තියෙන් කරණ කොටගෙන විශේෂයෙන් මේ පරලව යන්නට යෙදුණු දෙපාර්ශවයේම ආදරණීය පියවරු දෙපළ ඇතුළුව මිය ගිය සියලුම දෙනාට මේ කුසල ශක්තියෙන් සසර ගමන සුවපත් කර ගැනීම පිණිසම භවගාමී ජීවිතයේ දුක් ඇති භවයේ උපත ලබා නම් ඉන් අත මිදීම පිණිසම සුගතිගාමී භවයේ උප්පත්තිය ලබා නම් ඒ වර්ධනය කර ගැනීම පිණිසම කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකකටපත් නොවීම පිණිසම කෙලවර උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල ශක්තියින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට එවැගේම ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මේ දිනෙ පිට ඉන්න අපේ
समीर महात्मा එවාගේම සුජීවා මහත්මියට මේ දරුව දෙන්නට ඔබ හැම දිනාටමත් අපි සියලු පින්කම් වල ආශිර්වාදයේ ශක්තිය කරන කොටගෙන මෙලව ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරන කියන සිතන පතන සියලු යහපත් කටයුතු සාර්ථකමත් භාවයට පත් වේවා මේ දරුවන් දෙපළගේ අනාගත අධ්‍යාපනික කටයුතු ආදී සාර්ථකමත් භාවයට පත් වේවා ඔබ කරන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී කටයුතු ආදී දිනෙන් සාර්ථක මත්භාවයට පත් වේවා ඇසට පේන නොපෙනෙන සියලුම ආකාරයෙන් ඇති වෙලා තිබෙන ඇති වෙන්නට තිබෙන සියලුම ආකාරයේ ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක අපළු බුදුරු ආදී රෝගාබාධයන් දුරින්ම දුරුකර ගැනීම පිණිස මේ කුසල් හේතු ආසනා වේවා මෙලව ජීවිතය දීර්ඝායු සම්පත්තිය පිණිසම මේ කුසල ශක්තියින් ඔබ හැම දිනාටමත් එකසේ हेतु आसनाम वेवा किल साधु किल पिंगनमोदं वेन्नट एवगेम मौलिक वशयेन अपि देवियन् सिहिपत् करन देवियन्ट आराधनावान् सिद्ध कला ए अनुव ए सियलु देवियन्टत् अपि मे वेलाव तुलदी पुण्यानुमोदनावान् सिद्ध करमु विशेषयेन अपि विहारस्थाने तुल दैनिकव सिद्ध करने पुण्यानुमोदनावत् अपि मे समगम सिद्ध करमु एनिसावेन अरमुणु करगन्नट විහාරස්ථානයේට බෝධිරාජානන් වහන්සේට භූමියට අධිග්‍රහිතව කටයුතු කරන සියලුම දෙවියන්ට රට ජාති ආගම සමුද ශාසනයේ ලෝකේ සුරකින්න සියලු දෙවියන්ට ඔබ හැම දිනාටම ඉෂ්ඨකාමී වස්තුකාමී පුණ්‍යකාමී අල්පේසාක්කි මහේසාක්කි ගම්බාර පරාත්බාර ශාසන මාමක ආදී වූ සියලුම දෙවියන්ට ශ්‍රී විෂ්ණු සමන් කතරගම ගම්බාර පත්තිනි දෙඩිමුණ්ඩාදී කොට ඇති වූ සියලු දෙවියන් ඇතුළු කොට සියලුම ලෝක සියලුම දිව්‍ය සමූහයාට මේ උදාාර පුණ්‍ය ශක්තිය මේ පණුරු ලෙස අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අපෝව හැම දිනාම ආරක්ෂා කරත්වා දෙවියන්ට දිවසුණු දිව සම්පත් වර්ධනීය පිණිසත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසමත් මේ කුසල ශක්තියෙන් හේතු ආසනාම වේවා කිර සාදු 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 කින අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු එතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සන්තා අනුමෝදන්තු සම්ම සම්පatti සිද්ධියා එවගේම අප විහාරස්ථානයේ සම්බන්ධව වැඩ කටයුතු සිද්ධ කරලා අපවත් වීම දාලා අති ගෞරවනීය මහා සංඝරත්නයටත් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරලා මේ පරිලව ගිය සියලුම දායකකාරකාදීන්ටත් රට ජාති ආගම සම්බුද ශාසනයේ ලෝකේ අපෝව හැම දිනා වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර උතුම් වීරෝදාර රණවීරවන්ටත් කොරෝනා වෛරසය නිසා වෙ මරණයටපත් වුණා වූ සියලුම දෙනාටමත් එවාගේම මුළු මහත් ලෝකයේ පුරාවටම විපත්ති පැමිණි කලයේ විපත්ති කරන කොටගෙන මරණයටපත් වුණා වූ සියලුම දෙනාටමත් ඔබ අප හැම දිනාගේම නමින් මිය පරලව ගිය සියලු මළගේ ඥාති හිත මිත්‍ර ආදී හැම දිනාටමත් මිය පරලව ගිය සියලුම ලෝක සියලුම සත්වයාටත් මේ උදාාර කුසල ශක්තියේ සසර ගමන වාසනාවන්ත කර ගැනීම පිණිස ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකකටපත් නොවීම පිණිස ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල ශක්තියින් මේ ගිය සැමටත් හේතු ආසනාම වේවා කියලා සාදු 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 කියලා අපි මේ ගිය අයටත් පුණ්‍ය ආනුමෝදනාවන් සිදු කරමු ඉදම් මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ इदं मे ज्ञाते नं होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञाते नं होतु सुखिता हन्तु ज्ञातयो එවගේම මේ වෙලාවෙදී අපි පොදුවේ දෛනිකව සිද්ධ කරන ආශිර්වාදයේ මේ වෙලාව තුරදී සිද්ධ කරමු අප විහාරස්ථාන තුනේ ආධිපත්‍ය උසලමින් කටයුතු කරන එක්සත් රාජධානියේ उप प्रधान संघ नायक अति गौरवनीय नायक हामदुरन महांसे नमक अवसराय आचार्य वितारंदिनी कस्सप लघु हामदुरन महांसेवत उन्हांसे अतुल अब विहारस्थान तुनेम वडवासे करन अति गौरवनीय महासंघ रत्ने
එවාගේ අප විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් යහපත වෙනුවෙන් දෛනිකව මාසිකව වාර්ෂිකව ශ්‍රමයෙන් එවාගේම මූල්‍යයෙන් එවාගේම ද්‍රව්‍යයෙන් එවාගේම සිතින් කයින් වචනයෙන් විවිධාකාරයෙන් උදව් කරන උපකාර කරන ඒ සියලුම දායක පින්වත් හැම දිනාටමත් එවාගේම කොරෝනා වෛරසයේ පෙරෙහිව සටන් කරන තමන්ගේ ජීවිත පරිත්‍යාගයට තවල කටයුතු කරන දේශ විදේශ ඒ රාජ්‍ය අංශ වගේම පෞද්ගලික අංශ එවාගේම සෞඛ්‍ය අංශ එවාගේම ආරක්ෂක අංශ ආදී ඒ සියලුම නිලධාරී හැම දිනාටමත් එවාගේම සුජීවත්ව වාසය කරන මේ පින්කම්වල දායකත්වයේ මූලිකත්වයේ දරන කටයුතු සිද්ධ කරන ඔබ හැම දිනාටමත් මේ පින්කම් මේ ආදී වශයෙන් සිද්ධ කර ගැනීම තුළින් ජනිත වන පුණ්‍ය ශක්තිය සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට හේතු වේවා වාසනා වේවා එසේ හේතු වාසනා වීම තුළින් මේ හැම දිනාගේ මෙලව ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාසනාවන්ත වේවා කාය චිත්ත පීඩාවක් නොම වේවා ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පත් වර්ධනීය වේවා උතුම් වූ දීර්ඝායු සම්පත්තිය පිණිසම මේ කුසල ශක්තියින් සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට මේ කුසල් හේතු වාසනාම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු 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 අවසාන වශයෙන් සියලු ලෝක සියලු දෙවියන්ටත් මිය පරලොව ගිය සියලුම ලෝක සියලුම සත්වයාටත් සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාටත් මේ උදාර කුසල ශක්තිය සසර ගමන කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වේවා වාසනාම වේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඔහොම වන්දනා කරන්නට අභිවාදන සීලස නිච්ඡං මද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු දෛතිරුවන් සරණයි.